වගකීමෙන් කියන්නේ මේ මදයක් දැක්ක කියලා. අනිවාර්යයෙන්ම මේ ඇස් දෙකෙන් දැක්ක වගකීමකින් මම මේ මේ කතාව කිව්වේ. ඒකත් බලනකොට මෙන්න ඇස් දෙක. මම උදේ සුමදාරයේ එදා ගෝමද උරු ඇතුලේ යන්නත් බෑ රින්ගගෙන මම කවරණ හිටියා මේ. සුමදාරයේ මෙන්න කියලා මම පෙන්නුවා හරිද? ඇන්ජල්. මම හිතුවේ මම ඉදා ඉවරයි. මට තමයි මෙයා පණින්න බලන් ඉන්නේ අල්ලගන්න. ඒ නිසා මට බය හිතුණා මට කක්කජ්ජා. හරිද? සුමදාරයේ කවුද? මේ කවුද? वेलकम टू टॉक इतेशिद टॉक इतेशिद सब्सक्राइब कर लेने तक देखना सब्सक्राइब करना इतने यहाँ पे तीन सीनों लाखों बला टच के इन वीडियो का दाबू कंबान अद इन्ना माते कमे मुहूदा एक ओट्टू एच चारित्र गुड़क होंद स्विम कैनेक नेशनल इंटरनेशनल होंद स्विम कैनेक डाइवर कैनेक इतने ये वाके अतर में लोकु लोकुआ टम मुहूदा तेक गानों देनु करबु मनुष्य की ओत मंगहारी ඔබතුමාගේ නම මම විජය විජය ඔබට විජය කියද්දිම නමෙන් හොඳ තේජසක් එනවා අපි කතාවට එන්නම දැන් මෙහෙමයි දැන් මේ කතාව කියද්දි මුලින් කියන්න ඕනේ මේක කට්ටියකට පිළිගන්න පුළුවන් කට්ටියකට කියන්න පුළුවන් මේක විකාරයක් මල විකාරයක් මේක බොරුවක් කියලා ඒ දෙපැත්තම අපේ සමාජෙ ඉන්නවා අපිට ඒක වැඩක් නැහැ මේක ඔයාගේ ජීවිතේ ඔයාලා අබුබු අද්දකීමක් මේක මට ෂෙයා කරපු හින්දා මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා කොහොමද විජය මහත්තයා මේ කතාව පටන් ගත්තේ කොහොමද මේ මේ සිද්ධිය සිද්ධ වුනේ अत वर्ष मम मुहदे तमए रस्सा वगल जीवत् मुहदे कि जीवत् मम हवसट क्रीडा करें सुमरदास मुहदे अलग बोलगार युनाट पास पहाट विदर या पटकता मुहदे नमूद मम उर्वक गिहिल न जीवित डाइव कराट बोट गिहाट उर्वक गिहिल ඊට පස්සේ මම මුකුත්ම නැහැ ඒ බෝල ගහපු අඳුම පිටින්ම තමයි ගියේ මම දන්නේ රෑ මොහොතේ කොහමද තත්ත්වය කියන්නේ ඊට පස්සේ මම මෙයාත් එක්ක ගිහලා උදේ ගෙදරටත් හොරා අම්මට කිව්වෙත් නැහැ බෝල ගහලා එහෙම මේ සුමදාසත් එක්ක මුදු ගියා ඔරුවේ තල්ලු කරගෙන බාගෙන එහෙම පදගෙන ගියා කිලෝමීටර් 4ක් 5ක් එතකොට ගොඩබිම නොපෙනෙන ගානට ගොඩබිම අපි මුහුදට ගියාට පස්සේ අපිට දැක්කා මේ කඳු තුනක් පව් වෙනකම් පැදලා ඊට පස්සේ කඳු තුනක් කියන්නේ මේ මේ ගොඩබිමේ ගොඩබිමේ මොහොතේ ඉඳලා බලනකොට විශාල කඳු තුනක් ඈත පේනවා right ඊට පස්සේ ගිහිල්ලා දැන් කොහම හරි කරවල වෙන එනකොටම සුමන අයියා කිව්වා සුමනදාස අයියා කිව්වා ගල්කම්බේ අරන් දෙන්න කියලා ගල්කම්බේ ගල්කම්බේ මොකද්ද මේ ගල්කම්බේ ගල්කම්බේ කියන්නේ ඔරුව නවත්තන ඇන්කර් එක ඇන්කර් එක ගලක බැඳලා විශාල ගලක් එතකොට ඇන්කර් ඇන්කර්ස් නැද්ද ඒ කාලේ? ඇන්කර්ස් නැහැ. ඒ කාලේ ඉතින් අපේ පොල් රුප්පාවක ඈ දුප්පත් මිනිස්සු ජීවත් වෙන ගමක අපි ජීවත් වුණා. හරි මුහුදු කරේ. හැම තැනින්ම ඕන තැනකින් මුහුදට යන්න පුළුවන්. පාරවල් නැහැ. ඕන ඊටමකින් යන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගල් කඹේ දුන්නම එයා විසිකර ඈතට ඈතට විසිකර ආවා. එයා මීටර් 100ක් විතර ගල් කඹේ කඹේ යවුවා. යවලා ඊට පස්සේ පොළොවට වැදලා වුණාට පස්සේ ඇදලා බලලා හරිද? ඊට පස්සේ කම්බේ බැඳ ඔරුව හරියට මේක පාවෙනවා. එතකොට මාළු වල්ලන්න බැරි වෙනවා. ඉතින් මම මේක බලාගෙන හිටියා. ඉඳලා මම ඉතින් එක සැරේට අහුව සුමදාසයි මොකද දැන් කරන්න කියලා. මුකුත් නැහැ නේ මාළු වල්ලන්න යන්න මොනවද? කිසි ආදරයක් නැහැ. ඔව්. ඇන්කඩේක් ගත්තා. හරි. මට දැන් hina යත් අවශ්‍ය මම දැක්කේ නැහැ. ගෙදරට ගුවෙන්ද මගේ බය දුනේ. දැන් මාව හොයනවා ඉතින් අම්මට කියන්නත් බැරුණා. මල ගෙලියක් ඈ මාර ප්‍රශ්නයක්. හා. ඊට පස්සේ ඒ හිතත් එක්ක තමයි මම දැන් මේ මේ අවස්ථාවේ මේ මාළු රස්සාව කරන්න ආසයි. ඊට පස්සේ කරදේ යා රයින් අංකඩයක් වගේ අංකඩයක් අරගෙන කට්ටක දාලා අතින් මනලා මීටර් 5ක් බස්සලා විනාඩි 5ක් විතර යා ඒක අල්ලගෙන හිටියා. හරිද? අල්ලගෙන යා නිකන් හිමීට ලයින් එක උස්සනකොට රතු මම දැක්කේ ඉස්සෙල්ලම අර බංකරේ පත්තු කරාට පස්සේ ඒක එළිය වැටෙනෝනේ ඈතට සාමාන්‍ය දුරට වැටෙනවා. මම ඒක ගන්නකොට රතු පාට ගුලියක් තමයි දැක්කේ මගේ ෆස්ට් ටයිම් මම දැක්කේ රතු පාට ගුලියක් 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 එන්නේ මේ උඩට දැන්නේ පොඩි සතෙක්ද මේ මම දන්නේ නැහැ මොකෙක්දවත් සතෙක්ද මොකෙක්දවත් කියලා දන්නේ නැහැ ඊට පස්සේ මට කිව්ව නෙට් එක දෙන්න කියලා නෙට් එක දීලා එක සැරේට යටට දාලා ඒක අරන් කූඩේ දැම්මා එතකොට බටු දැල්ලෝ ආ දැල්ලෝ සෙට් එකක් ඒකට ගත්තා තමයි ඉස්සෙල්ලම මේ මුදුවරය ගන්නේ අංගවල අංගඩවල ඊට පස්සේ මට ඒක දීලා සුමනදාස අයියා ලයින් එක දාලා වෙන මේ තව දානවා යටට මෙහෙම ඊයම් බෝලේ ඉල්ලලා දෙනවා කටු තුනක් වැලක දාලා ඒ ගදල්ලෝ ගෑනි කපලා ගහලා
යටර බස්සන ඒ ඇඟිල්ල උඩ තියෙනවා ඉතින් කොහොමත් මීටර් 50ක් විතර යටර බස්සලා අල්ලන් ඉන්නකොට එක සැරේට එයා මෙහෙම කරලා උස්සන හරි උස්සන කොට ටිකක් කරලා අල්ලන් ඉඳලා යනකොට දැනෙනවා අත මෙහෙම අරන් යනවා ඒ ලයින් එක ඊට පස්සේ මේ මීටර් ලයින් එක අදලනකොට ඒක ගල් කූරේයි ගල් මාන මාළුව කොහොම මේ වගේ කූරේයි රතු පාට කළු පාට එක කූරේ තුන් දෙනෙක් වගේ ආවා මම ඉතින් අර දැල්ලුව ගන්න මම ටිකක් වෙලා ඉන්නකොට මම කිව්වා මට බෑසුම නෑ මේක කරන්න දැන් ඇති आशाई මාළු ඇදගෙන යනවා ඉතින් දුවනෝ මේ රොඩ් එක මේම නැවෙනවා ඊපස්සේ මේ මුස්සල අරන් දාලා මං ගෝ මේකත් හරියන්නේ නැතුව මම දාසයි මට වෙන එකක් දෙන්න කියලා ලොකු ලයින් එකක් අරගෙන ලොකු කට්ටක් මේ වගේ ඈ දාලා පණ පිටින්ම අර බෝල් කූරේ ගහලා දැම්මා ලයින් එක දාලා මම ඉතින් යන්න දුන්නා දීලා එක සැරේටම වේගෙන්ම අරගෙන ගියා හරි මට බය හිතුණා මං කොහොමද සුමුදාය මේක ගන්න කියලා මම ගත්තොත් කැඩෙනවනේ මම දැන් මගේ අයියට මං අදී ඒකට කැඩෙන මාළුවෙක් ගන්න බෑ සුමුනදාස අයියා එහෙම ගන්න ගමන් දුන්නම එයාත් ලයින් එක දීලා හිමීට ගත්තා මොකද ලයින් එක කැඩෙන්නේ නැති වෙන්න මාළුව එන විදියට ඒකේ බැලන්ස් එකට ගත්තා ගන්නකොට ආයි බංකරේ දකින්නකොට ආයි මෙයා දානවා යටට ජම්ප් කරලා බල්ටි ගහලා දාන්නේ බල්ටි ගාලා යට ආපහු ඩයිව් කරනවා එයා ගිහලා ගිහලා මරණ බයට विशाल दंडली ඊට පස්සේ අර මරුපොල්ල කියන්නේ මහා පොළු කැල්ලක් තියෙනවා හරිද ඊට පස්සේ ඒක අරගෙන දුන්න ඔළුවට දෙක දුණා ඈ මාළු ඉවරයි මාළුව ඉතින් ඔන් ද ස්පොට් එතන උස්සල දාගත්ත ඉතින් කිලෝ 20 25ක් වගේ මාළුවගේ සයිස් එක මෙච්චර මහතයි ඈ ඉතින් දැන් ඔරුවේ ඉන්න ගමන් දැන් මාළු තහුව වෙන ඕව ගන්න හරිද දැන් මට ටිකක් ටයර්ඩ් වැඩි වතුරේක දීලා මේ පැත්ත බැලුවා දැන් අර පැත්තේ නේ බලන් හිටි මේ පැත්ත බලනකොට මෙන්න ඇස් දෙක මම දන්නා මොකෙද්ද කියලා තල්මහෙක් නෑ එන තල්මහෙක් නම් එහෙම මතු වෙලා පිනනෝනේ තල්මහනේ මෙයා දිගට මට පේනෝ ආර කියපු එක ආ හා හා කියපු ඒ සතා මට පේනෝ මාළු එද්දම කිද්ද මම දන්නා මයි දැකලා නෑනේ ජීවිතේ කොහමද මම ඔරුවේ සුමදායියේ එදා කොහමද ඔරුවේ ඇතුලේ යන්නත් බෑ රින්ගගෙන මම කවරණ හිටියා මේ සුමදායියේ මෙන්න කියලා මම පෙන්නුවා හරිද එක සැරේට මෙයා පිහරගෙන ගල් කමේ ගැපුවා. එතකොට උරුම පා වෙනවා. අර ඇංගල්. මම හිතුවේ මම එදා ඉවරයි. මට තමයි මෙයා පණින්න බලන් ඉන්නේ අල්ලගන්න. ඒ නිසා මට බය හිතුණා මට කක්කක් ගියා. හරිද? මට හිතුණා තවන් නම් මේ ගමන නම් එන්නේ නැහැ. පරාණ බය හිතුණා මං ඉවරේ ඉදාම කියලා. මොකද එයා මවල්ලන්න දන්නේ නැහැ නේ මගේ කරකවක බැලුවේ. ඊට පස්සේ සුමදාස අයියත් ලයින් එක කපලා ඊට පස්සේ එයාට මොකක් වුණාද බය මට එයාගේ පිටිපස්ස පේනෝ වල්ගේ. වල්ගේ මට සහන් එළිය වගේ එකට මීටර් 500ක් විතර right වල්ගේ පේනවා මෙහෙම ඒ කියන්නේ මේක මේ මාළුවෙක් නෙමෙයි නිකන් නයෙක්ගේ වල්ගයක් වගේ හරි මම ඒක දුව සුමදාහේ කවුද මේ කවුද මාකල නාගරාජයයි කිව්වා ඊට පස්සේ අනේ පණ බේරගෙන මම ගෝ සුමදාසයි අපි යමු ගොඩට ඈ ඔව් ඒසර සුමදාසයි යමා ගොඩට පැද්ද ඔරුවේ එච්චරයි මගේ කතාව ඔව් දැන් මේ කතාව ඇවිල්ලා දැන් ඒ කියන්නේ දැන් මේක කනෙක්ට් කරන්න පුළුවන් මේක බොරුවක් කියලා නැත්නම් කනෙක්ට් කරන්න පුළුවන් මේක ඇත්තක් කියලා. හැබැයි S2 කින් දැක්කේ වගකීමෙන්ද කියන්නේ එහෙම දෙයක් දැක්ක කියලා. අනිවාර්යයෙන්ම මේ S2 කින් දැක්ක වගකීමකින් මම මේ කතාව කිව්වේ. වගකීමෙන් කියන්නේ ඒක මට අවුරුදු 60ක් වෙනවා. එයාට මේ ආත්තේ හම්බුණු නිසා මම මේ කතාව කිව්වා. ඔව් මට කිව්වේ මම තමයි මේක අපි මේක සමාජයට කියමු මේ මොකද්ද මේ සිද්ධිය මොකද මේ වගේ අද්දගීම් දැකපු තවත් අය ඇති අපි දන්නවා දැන් මේක ලංකාව වටෙන් ලෝකෙ වටෙන්ම බලනවා මේ channel එක ඉතින් එහෙම අද්දගීම් ලැබුව කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න යටින් ඇත්තටම මේ වගේ දේවල් වෙනවා අපි දන්නවා නාග ලෝකේ එක එක කතන්දර
මතුනා සමහරු මේක බොරු කියන සමහරු ඇත්ත කියන අද්දගීමෙන් දැක්ක මිනිස්සු ඉන්න ඇස් දෙකෙන් දුටුව මිනිස්සු ඉන්නවා මේ දේවල් ඉතින් බොරු වෙන්නත් බෑ ඉතින් අපේ පරණ ඉතිහාස කතාවලත් මේ වගේ කතා දෙකක් තියෙනවා විශාල කතාවක් කියන්නේ ඒක පටුව කියමු ඔව් මේ මින් පස්සේ ඔව් මීට පස්සේ අපි කියනවා මෙයාගෙන් තව මේ වගේ එයා මුහුදෙදි මුහුද ගත කරපු ජීවිතේදී මුහුදත් එක්ක මේ ගනුදෙනු කරපු ජීවිතේදී මෙයාගේ එක්ක මෙයා ලැබපු අද්දගීම් දැනගන්න කැමති නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න අපි එතකොට අපිට පුළුවන් තව වීඩියෝ එකක් දාන්න කතා කරලා මෙතුමත් එක්ක ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක ඔබේ කාලය මේ වැය කරලා මාත් එක්ක මේකට එකතු වුණාට ඉතින් ටෝක් විත් හේෂි subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න ඉතින් එහා පැත්තේ තියෙන සීනුව ලකුණු ඔබලා මාත් එක්ක ටච් එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න මේ වගේ වැඩසටහනක් අරගෙන තව දවසක් එනකම් මම අද නවතින්න ඔබට සුබ